समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धावंत बौद्ध गुणगरुक පින්වතුනි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. අපි ඒ බුදුරජාණන් වහන්සේගේ පාරමී පුරපු කාලය ගැන අපි දැන දින ගමු. පින්වතුනි, මේට 28 කල්ප ලක්ෂයකට ප්‍රථමෙදා උන්වහන්සේ තමන්ගේ මෑණියන් එක්ක ජීවත් වුණා. මේ ජීවත් වුණේ තමන්ගේ පියා මිය ගියා. ඊට පස්සේ මෑණියන්ව බලාගත්තේ මේ කුමාරයා. නැත්තම් මේ යෝන් තරුණයා. ඒ අවස්ථාවේ පින්වතුනි, දැන් මේ මෑණියන්ව බලාගන්න රැකියාවක් හොයාගෙන ගියා. දැන් මෑණියන්ට සලක ගන්න ඕනේ නිසා රැකියාවක් හොයාගෙන ගියාට පස්සේ එක තැනක ගහලා තිබ්බා නාවිකයන් බඳවා ගන්නවා කියලා. ඒ අවස්ථාවේ ගිහිල්ලා කිව්වා මටත් පුළුවන්ද කියලා. අනේ ඔබ වගේ තරුණයෝ තව ඉන්නවනම් එක්කන් එන්න කිව්වා. මට එක දෙයක් තියෙනවා, මගේ මෑණියන්වත් රැක බලාගෙන මට මේක කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ අවස්ථාවේ කියනවා කමක් නැහැ, නං ඔබ මෑණියන් එක්ක මෑණියන්ව රැක බලා ගන්න කියලා ඒ අවස්ථාවේ කියනවා. ඊට පස්සේ පින්වතුනි, දවසක් මේ නැවේ යද්දී නැව මුහුදුපත් වුණා. නැව මුහුදුපත් වුණාට පස්සේ දැන් මෙයා පීනනවා මෑණියන් හොයන්න. ඊට පස්සේ මෑණියන් ඉන්නවා දැකලා මෑණියන් වරක් දින 7ක් මහ මුහුදේ පීනවුවා. දින 7ක් මේ මහ මුහුදේ පීනද්දී බ්‍රහ්ම රාජෙක් බැලුවා මනුෂ්‍ය ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලාද කියලා. ඒ අවස්ථාව වෙනකොට බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා නැහැ. බැලුවා බුද්ධත්වයේ වෙනුවෙන් ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලය. බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරන කෙනෙක්වත් ඉන්නවද කියලා නැහැ. එහෙම පාරමී පුරන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියලා බලනකොට අපේ බෝසතාණන් වහන්සේ දැක්කා. දැකලා ආශිර්වාද කළා. ඒත් එකම පින්වතුනි, එදා ගොඩට එනවා සමගම එදා ආශිර්වාදයක් කරනවා. එදා මෑණියන් විසින් ගොඩට ආවට පස්සේ මගේ පුතා බුදු වේවා කියලා. ඒ සිතුවිල්ල මනසින් හිතාගෙන එදා පාරමී පුරාගෙන යනකොට බ්‍රහ්මදේව නම් බුදුරජාණන් වහන්සේගෙන් තමයි පළමු වතාවට මනසින් බුදු බව ප්‍රාර්ථනා කරන්නේ. එතන ඉඳන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා එදා පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සඳුන් කුටි ලක්ෂයක් පූජා කරලා එදා වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරලා පින්වතුනි, මේට චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර එදා සුමේධ තාපසය වෙලා උප්පත්ති ලැබනවා. ඒ සුමේධ තාපසයා වෙලා උපත ලබන්න කලින් තණ්හං කර, මේදං කර, සරණං කර කියන බුදුරජාණන් වහන්සේලාගේ අනියත විවරණ සිරි ලබා ගන්නවා. ඊට පස්සේ පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ සුමේධ තාපසයා වෙලා උප්පත්ති ලැබලා හිටියා. පුදුමාකාර ධනයක් හිමි කෙනෙක්. මේ විදියට කාලේ ගත වෙද්දී දෙමව්පියෝ මිය යනවා තරුණ වයසේදීමේදා. දෙමව්පියෝ මිය ගියාට පස්සේ මේ බෝසතාණන් වහන්සේ ගාවට එනවා භාණ්ඩාගාරික. භාණ්ඩාගාරික ඇවිල්ලා කියනවා ඔබේ මිත්තණියගේ ධනෙ මෙච්චරයි, ඔබේ මුත්තණුවන්ගේ ධනෙ මෙච්චරයි, ඔබේ මවගේ ධනෙ මෙච්චරයි, ඔබේ පියාගේ ධනෙ මෙච්චරයි කියලා එදා කියද්දී බෝසතාණන් වහන්සේට මහා කලකිරීමක් ඇති වුණා. අනේ මේ කවුරුවත් මේ ධනෙ කිසිවක් අරන් ගියේ නෑනේ කියලා එදා පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීම ඇති වෙලා පින්වතුනි, එදා අපේ බෝසතාණන් වහන්සේ හිතනවා මම මේ සියල්ල අත්හැරලා පැවිදි බවට පත් වෙනවා, මම විමෝක්ෂය හොයනවා, මම මෝක්ෂය හොයනවා, मानिबन आओ बोधकरण में सियल अथर लपैविधि වෙනවා කියලා අදිෂ්ඨානයක් කරගත්තා. ඊට පස්සේ පින්වතුනි මෙහෙම අදිෂ්ඨානයක් කරගෙන මම මේ ධනෙ දන් දෙනවා කියලා ගිහිල්ලා රජතුමාට කිව්වා ස්වාමීනි මේ සියලු ධනයත් මේ මාලිගාවත් ඔබතුමා බාර ගන්න කියලා කියනවා. ඒ අවස්ථාවේ කියනවා සුමේධ තාපස් සුමේධය මේ වගේ මට වැඩක් නැහැ ඔබ කැමති දෙයක් කරන්න කියනවා. ඒ අවස්ථාවේ අපේ බෝසතාණන් වහන්සේ දුගී මගේ සියලු දෙනාට ධනෙ දන් දීලා එදා උන්වහන්සේ කැමති කෙනෙක් මේ මාලිගාව පරිහරණය කරන්න කියලා එයත් බෝඩ් එකක් ගහලා යනවා. ඊට පස්සේ පින්වතුනි හිමාල වනයේට ගිහිල්ලා අට සමාපatti පංච අභිඥා දක්වාම හිත වඩා ගන්නවා. සතර ඉරියව්වෙන් දින 7කින් හිත වඩාගෙන එදා සුමේධ තාපසයා වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා අහසින්. අහසින් තමයි එදා පිණ්ඩපාතේ වඩින්නේ. මේ විදියට අහසින් පිණ්ඩපාතේ වඩිද්දී දවසක් පාර සකස් කරනවා මිනිසුන් එකතු වෙලා. මේ විදියට පාර සකස් කරනකොට මේ බෝසතාණන් වහන්සේ බැලුවා මොකටද මේ සූදානම් වෙන්නේ? ඇයි මෙහෙම සූදානම් වෙන්නේ? බලනකොට පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙලා බෝසතාණන් වහන්සේ හිතනවා අනේ බුදු කෙනෙක්ගේ උපත නම් ලෝකේ දුර්ලභයි මාත් ගිහිල්ලා මේට උපකාර කරන්න ඕනේ කියලා හිතලා පල්ලහැට බහිනවා. පල්ලහැට බැහැලා එදා මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා උපකාර කරනවා. එදා උපකාර කරනවා සුමේධ තාපසතුමා එදා බෝසතාණන් වහන්සේ වෙලා ඉද්දී එදා බෝසතාණන් වහන්සේ සුමේධ තාපසයා වෙලා ඉද්දී එදා උපකාර කරනවා. ඒ අවස්ථාවේ පින්වතුනි බෝසතාණන් වහන්සේට දෙන්නේ අමාරුම කොටස. ඇයි ඒ දැන් මේ ඉරදි බල සම්පන්න කෙනෙක් නේ නිසා. ඊට පස්සේ පින්වතුනි දැන් බෝසතාණන් වහන්සේ මඩගොඩ පාර සකස් කරනවා. බෝසතාණන් වහන්සේ හිතනවා මේ පාර සකස් කරන්න කලින් මට මේක රණින් කරන්න පුළුවන් රිදීෙන් කරන්න පුළුවන්. නමුත් මම මගේ කය වෙහෙසවලා මේක කරනවා කියලා. ඒ අවස්ථාවේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ දකින්නවා සමගම අපේ බෝසතාණන් වහන්සේට ඒ අවස්ථාවේ බුද්ධාලම්බන ප්‍රීතිය දැති වෙනවා. ඒකත් එක්ක මෙදා මඩ ගොඩේම වැතිරිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් මත මේ මඩ නොතවරේවා මා අනාගතේ මතු සම්මා සම්බුද්ධත්වයේ ලබනවා නම් දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝයා මාගේ සිරුර මතින් වැඩම කරත්වා පැමිණෙත්වා කියලා දාදිෂ්ඨානයක් කරනවා. ඒත් එක්කම දීපංකර බුදුරජාණන් වහන්සේ එතනට පැමිණිලා බලනවා මේ කෙනා කවුද? සත් අසංකීය කල්ප ලක්ෂයක් මනසින් බුදුබව ප්‍රාර්ථනා කරලා ඒ වෙනකොට අවසానයි. නව අසංකීය කල්ප ලක්ෂයක් වචනෙන්ද බුදුබව ප්‍රාර්ථනා කරලා ඒ වෙනකොට පාරමී පුරලා සත් අසංකීය කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කළා. නවාසංඛ්‍ය කල්පලක්ෂයක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කළා. ඒ වෙනකොට අවසానයි. ඊට පස්සේ පින්වතුනි උන්වහන්සේ බැලු අනාගතය දිහා. ඔබ ගෞතම නමින් අනාගතයේ සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා දා නියත විවරණයක් ලබා දෙනවා. ඒත් එක්කම පින්වතුනි මේ දිදිහට නියත විවරණයක් ලබා දුන්නට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ දාන, සීල, නෙක්ඛම්ම, කාන්ති, සත්‍ය අධිෂ්ඨාන, වීරිය, මෛත්‍රී, ප්‍රඥා කියන දස පාරමිතා ධර්මයන් එදා සම්පූර්ණ කරන්න පාරමී පිරුවා. මෙහෙම පාරමී පුරාගෙන යනකොට ඔබ අහලා ඇති විවිධාකාර වූ ඇස් දන් දුන්නා. අහසේ තරුකැට පරවදවලා ඇස් දන් දුන්නා. ඊට පස්සේ පින්වතුනි අවසාන ආත්ම භවයේ ඔබ දන්නවා වෙස්සන්තර ආත්ම භවයේදී සක් දෙවිඳුන් බලනවා බෝසතාණන් වහන්සේගේ පාරමිතා සම්පූර්ණද කියලා. ඒ අවස්ථාවේ බලනකොට පාරමිතාවේ දාන පාරමිතාවේ එක් කොටසක් සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් බුදු වෙන ආත්මේ මව් පදවිය ලබන්න පාරමී පුරාගෙන යන කෙනෙක් ඉන්නවා. ඇයට කියන ඔබ පුසති දේවිය නමින් උපත ලබන්න කියනවා ගිහිල්ලා. චේතිය නුවර පුසති දේවී නමින් උපත ලබන්න කියනවා. ඊට පස්සේ ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පියෙක් වෙන්න පාරමී පුරාගෙන යන කෙනෙක් වෙනවා. ඔබ සංජය කියන රජතුමාගේ ඒ නුවර උප්පත්තිය ලබන්න කියනවා ගිහිල්ලා ඔබ. ඒ අවස්ථාවේ වුන් දෙන්නම පිටත් වෙලා ගිහිල්ලා උපත ලැබලා විවාහ වෙලා. ඉදා කාලේ ගත කරද්දී අපේ බෝසතන වහන්සේට කියන ඔබ වහන්සේ දැන් මනුෂ්‍ය ලෝකෙට වැඩලා දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න කියලා. එම අවස්ථාවේ මේ දා පුසති දේවියගේ කුසට ඇතුල් වෙන්නේ 60000ක් පිරිසක් සමග එදාම් දිව්‍ය ලෝකෙන් චුත වෙලා එදා පුසති දේවියගේ කුස පිළිසිඳ ගන්නවා. 60000ක් දෙවිවරු එදා චුත වෙනවා. ඒත් එකම මාස 10ක් දරුවා කුසේ වැඩිලා වෙස්සන්තර ආත්ම භවයේ දා නගර මැදේ තමා දරුවා බිහි වෙන්නේ. දරුවා බිහි වෙච්චි ගමම්ම කතා කරනවා. අම්මේ මට දන් දෙන්න මොකුත් නැද්ද කියලා අහනවා. පින්වතුනි ආත්ම 3ක් තියෙනවා අපේ බෝසතන වහන්සේ කතා කරපු. එක ආත්මයක් තමයි ඔබ අහලා ඇති මහෝසද ජාතකය. මේ මහෝසද ජාතකයේදී සඳුන් කැටයක් ඇවිල්ලා හෙමින් තියෙනවා අපේ බෝසතන වහන්සේගේ අතේ. ඉදා සක් රජතුමා සක් දෙවිඳුන් තියෙනවා. ඒ අවස්ථාවේ කියනවා මොකද්ද පුත මේ කියලා අහනවා මෑණියන්. මේක මහෝසදයක් මෑණියනේ කියලා. ඒ හින්දාම උන්වහන්සේට නම තියෙනවා මහෝසද කියලා. ඒක එක් ආත්මයක්. අනිත් ආත්මේ තමයි මේ වෙස්සන්තර ආත්මේ. අනිත් ආත්මේ තමයි බුද්ධත්වයේ ලැබපු ආත්මේ. සිංහනාද පවත්වපු ආත්මේ. දැන් එහෙම රන් බැඳි පියල්ලක් අසල හිටපු අම්ම කෙනෙක්ට දුන්නා. ඊට පස්සේ දැන් රජ කුමාරයා කුසට ආපු දවස් ඉඳන් දේවියට ඇති වුණා දොළ දුකක් දන් දෙන්න. දැන් කුමාරයා පුංචි කාලේ ඉඳන් දන් දෙනවා, දම් වැටවල් පවත්වනවා. ලක්ෂ බැගින් රන් කහවණු දීලා දම් වැටවල් පවත්වමින් මෙහෙම පුංචි කාලේ කුමාරයා සමාධියකට සමවැදිලා මනෝප වශයෙන් දන් දෙනවා. අනේ මගේ ඇස් දෙක ගලවගෙන යනවනම්, මගේ මේ ශරීරයේ ලේ ටික දන් දෙනවනම්, මගේ මේ ශරීරයේ තියෙන මාංශයන් දන් දෙනවනම් කියලා හිතනකොට මෙදා මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. ඒකත් සමග මෙදා මහ පොළොව කම්පා වෙවි මේ විදිහට ඉන්නකොට එදා වෙස්සන්තර කුමාරයා උපන් දවසේම එදා ඇතින්නියක් ඇවිල්ලා Tamange පැටවෙක් ඒ අවස්ථාවේ රජමාලිගාව දාලා ගියා. ඒ මහා එරදි බල සම්පන්න ඇත් රජෙක්. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට රජතුමා උස්මහත් වුණා. කුමාරයා උස්මහත් වෙලා මේ ඇතින්න දවසක් දන් දුන්නා. ඇතින්න දවසක් දන් දුන්නාට පස්සේ දැන් මේ ඇතින්න යම් කිසි තැනක වැඩ ඉන්නවනම් වර්ෂාව වහිනවා. ඊට පස්සේ දැන් මේ ඇතින්න එදා දන් දුන්නාට පස්සේ මාරා වේසයකින් වගේ රටවැසියෝ කිපුණා. කිපිලා කියනවා මේ රජතුමා නම් හරියන්නේ අපිට. අපිවත් දන් දෙයි. අපිවත් කාට හරි දීලා දායි කියලා කිපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේක රජතුමාට ආරංචි වෙලා කියනවානේ. දැන් වෙස්සන්තර රජතුමාට කියනවා. වෙස්සන්තර රජතුමාගේ පියා කියනවා ඔබව වංකගිරියට යවන්න වෙනවා කියනවා. මේ වගේ දන් දෙන්න අකමැති උදවියක් ඉන්නවට වඩා හොඳයි මම වංකගිරියට යන එක කියලා. මේ අවස්ථාවේ දේවියත් එනවා. මන්ති දේවිය එනවා. ජාලි ක්‍රිෂ්ඨ දිනා කියන තමන්ගේ දරු දෙන්නත් එක්ක කරත්ත දෙනවා. එදා මෑණියන් දන්නවා බෝසතාණන් වහන්සේගේ පාරමිතාව ගැන මම හොඳට දන්නවා. ඒ නිසා එදා මෑණියන් කරත්ත යවනවා මගදිග ඉන්න හැමෝටම දන් දෙදී යන කියලා. කරත්ත සියල්ල මෙදා අතුරුදහන් වෙන අවසානයේ කරත්තේට දෙවිවරු තමයි ඇවිල්ලා අස්ව වේසයෙන් දෙවිවරු තමයි කරත්තේ පැදගෙන යන්නේ. ඒකත් දන් දෙනවා. ඊට පස්සේ පයින් තමයි වැඩම කරන්නේ. චේතිය නුවර හම් වෙනවා. ඒ චේතිය නුවරට යන්නේ. ඒ මන්ති දේවියගේ නුවරට යන්නේ. චේතිය නුවරට යන්නේ. කොහොමරි එදා වංකගිරියට ගිහිල්ලා තපස් වෙස් මවාගෙන එදා වැඩෙනවා. දේවිය දැන් මං ගාවට එන්න එපා කියන අනේ ස්වාමිනී මං පළවැල නෙලාගෙන ඔබ වහන්සේට ගෙනත් දෙන්නම්. මං ඔබ වහන්සේ ළඟට ආයේ නැහැ කියනවා. ඒ අවස්ථාවේ පින්වතුනි දැන් මෙහෙම මාස 7ක් ගෙවී ගියාට පස්සේ ජෝචකයාට ජෝචකයා නපුරු බිරිඳක් බැඳගෙන හිටියා. ඒ බිරිඳ කියනවා ගිහිල්ලා වැඩකාරයෝ දෙන්නෙක් හොයාගෙන වරින් කියලා. අන්න වෙස්සන්තර රජතුමාගේ දරුවෝ දෙන්න ගන්න දැන් එනවා. වංකගිරියට ඇවිල්ලා දැන් වෙස්සන්ත එදා දේවිය සිහිනියක් දකිනවා. ඒ සිහිනිය තමන්ගේ ඇස් දෙක ගලවගෙන යනවා දකිනවා දරුණු යකෙක් ඇවිල්ලා. ඒ අවස්ථාවේ කියනවා ස්වාමියාට කියනවා. ඊට පස්සේ දැන් වෙස්සන්තර රජතුමා දැනගන්නවා හරි මන් දරුවෝ දෙන්න අද දන් දෙනවා කියලා. ඊට පස්සේ දේවියට කියනවා ඔය සමහර අවස්ථාවල සෙම පිට කිපීම නිසා ඔය වගේ සිහින ඇති වෙනවා කියලා ඒ විදිහට කියලා දේවිය පිටත් වෙලා යනවා දරුවෝ දෙන්නව සනසලා. ඒ අවස්ථාවේ අර ජූචක යනකොට දැන් යකෙක් වගේ මේ ජූචකයා. ඊට පස්සේ දැන් අර ළමයි දෙන්න බය වෙනවා මට දරුවෝ දෙන්න දන් දෙන්න කියන. ඒ අවස්ථාවේ ළමයි ගිහිල්ලා වතුර හැංගෙනවා ජලයේ යට හැංගිලා බයේ ගැහෙනවා. පුත ජාලිය දුව ක්‍රිෂ්ඨදිනා කියනකොට දරු සිඟිත්ත දෙන්න එනවා රජතුමා ළඟට. රජතුමා ළඟට ඇවිල්ලා මට බුදු බව වෙනුවෙන් ඔබලා දෙන්න දන් දෙන්න වෙනවා කියලා එහෙමම දරුවෝ දෙන්න දන් දුන්නා. ඒත් එක්කම මහ පොළොව එදා කම්පා වෙන්න පටන් ගත්තා. එදා දේවිය පළවැල නෙලන්න යනකොට ඒ අසල පළවැල තියෙනවා කියලා පෙන්නලා දෙවිය විසින් ඇයට මාර්ගය වළක්වුවා. ඒ අවස්ථාවේ ආපහු මන්ත්‍රී දේවිය ඇවිල්ලා දරුවෝ දෙන්න හොයනවා. බෝසතාණන් වහන්සේ අර පින ගැන හිත හිතා සතුටු වෙවි තමයි ඉන්නේ. කිසිම දෙයක් කරන්න ඇයි ඔබ පරාක්ුණේ කියලා අහනවා. අනේ දරුවෝ දෙන්න හැමතැනම හොයලා හෙම්බත් වෙලා වැටෙන ඒ අවස්ථාවේ. ඊට පස්සේ පින්වතුනි බෝසතාණන් වහන්සේ දරුවෝ දෙන්න දන් දුන්නා කියලා අවසානයේ කියනවා. අනේ ඇයි ඔබ වහන්සේ කිව්වේ නැත්තේ මට ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මං දරුවෝ දෙන්න දන් දුන්නා. ඒ පිනෙන් මාහට ලෞතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා තමයි ධම්මෝසතන වහන්සේ ප්‍රාර්ථනා කළේ. ඊට පස්සේ පින්වතුනි දැන් මේ දේවිය රැගෙන යන්න එදා වෙස්සන්තර රජතුමත් එක්ක දේවිය ඉන්නකොට සක් දෙවිඳුන් එදා වේශයක් මවාගෙන ඇවිල්ලා දේවියත් ලබා ගන්නවා. දේවිය කියනවා දන් දෙන්න කියලා. අන්ගේ අවස්ථාවෙන් මං දේවිය ඔබව දන් දෙනවා. පැන් කෙන්ඩියෙන් පැන් වක් කරලා එදා දේවිය දන් දෙනකොටත් මහ පොළොව කම්පා වුණා. ඊට පස්සේ සක්දෙවිඳුන් අහසට පැන නගලා කියනවා මේ දේවිය ඔබටමයි අයිති කියලා. ඒ අවස්ථාවේ අහසට පැන නගලා කියනවා දැන් ඔබේ දාන පාරමිතාව පිරීලා අවසానයි. පින්වතුනි දරුවෝ දෙන්න දන් දෙද්දී එදා මිලක් නියම කරලා තමයි දන් දුන්නේ. ජාලිය කුමාරයාට මෙච්චරක් ආවනෝ. ඒ වගේම කුමාරිකාවට මෙච්චරක් දීලා බේරගන්න කියලා එදා පාර වැරදිලා එදා ජෝචකයා ගියේ රජතුමාගේ වෙස්සන්තර රජතුමාගේ පිය රජතුමාගේ රාජ්‍ය මාලිගාවට. එදා ඒ පිය රජතුමා ඒක දීලා ගන්නවා. අනේ මුත්තනුවනි මගේ පියාව මෙහෙට ආපහු රැගෙන එන්න කියලා කියනවා. ඒ අවස්ථාවේ ඔක්කොම ගිහිල්ලා එදා රැගෙන එනවා. හැමෝටම එදා සී නැති වෙලා වැටුණා කියනවා. බෝසතන වහන්සේ විතරයි එදා සීයෙන් හිටියේ කියනවා. ඒකත් එක්කම දඹ වැස්සක් වහිනවා. ඒකත් එක්කම හැමෝටම සීයේ උපදිනවා. ඒ තමයි පින්වතුනි අපේ බෝසතන වහන්සේගේ අවසානාත්ම භවයේදා වෙස්සන්තර ආත්ම භවයේදී හත් වතාවක් මහ පොළොව කම්පා කරලා දන් දීලා එදා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජ්‍ය වෙලා එදා උප්පත්තිය ලැබලා වැඩ ඉන්නවා. උප්පත්තිය ලැබලා වැඩ ඉන්නකොට අවුරුදු 10000 දී කාලෙදි බලනවා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරන්න මනුෂ්‍ය පාරමී පුරලා අවසానයි මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්න. ඒ කාලේ පින් ඇතියි ලෝකේ නෑ. 5000 දී බැලුවා නෑ. ඊට පස්සේ තමයි අවුරුදු 120ක් කාලෙදි දෙවිවරු බ්‍රහ්ම රාජවරු ගිහිල්ලා උන්වහන්සේට ආරාධනාවක් කරනවා. කාලෝ යන්තේ මහාවීර උප්පච්ච මාතු කුච්චියං සදේව කන්තාරයන්තු බුද්ධ සමතම් පදන්ති කියලා එදා ආරාධනාවක් කරනවා. ස්වාමිනී මහා වීරයන් වහන්සේ මේ ඔබ වහන්සේට කාලයයි දැන් ඔබ වහන්සේ මව් කුසක පිළිසිඳ ගන්නාසේක්වා කියලා එදා දිව්‍ය පිරිස් බ්‍රහ්ම පිරිස් එදා අපේ බෝසතාණන් වහන්සේට එදා ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාව පිළිගෙන එදා බෝසතාණන් වහන්සේ කාලය බැලුවා. දීපේ බැලුවා දේශය කුලය මව කියන පංච මහා විලෝකනයන් සිද්ධ කරලා සිහි නුවණින්ම මනුෂ්‍ය ලෝකයට දා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා මහා මායා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්නවා. එහෙම පිළිසිඳගෙන උන්වහන්සේ මාස 10ක් මව කුස තුල වැඩිනවා. මාස 10ක් එදා මව කුස තුල වැඩිලා ලොම්බිනි සාල වනෝද්‍යානයේදී දා මේ පින්වන්ත පුත් කුමාරයා දා බිහි වෙනවා. බිහි වෙලා පින්වතුනි දින 7කින් මහා මායා දේවිය කලුරිය කරනවා. දින 5න් සිද්ධාර්ථ කියලා නම තබනවා. මේ පුතාගේ මහා පුරුෂ ලක්ෂණ දැකලා කියනවා මේ පුතා අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා දා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා තමයි ඌණ රෝම ධාතුන් වහන්සේ දැකලා කියන්නේ. ඊට පස්සේ පින්වතුනි කුමාරයාට මහල්ලුන් දැකීම ලෙඩ වෙච්ච අය දැකීම ඒ වගේම ශ්‍රමණයන් දැකීම මලමිනී දැකීම අයින් කරලා දානවා. ඊට පස්සේ පින්වතුනි මේ කුමාරයා අවුරුදු 16 වියටපත් වුණාට පස්සේ විවාහ කරලා දෙනවා. විවාහ කරලා දුන්නාට පස්සේ අවුරුදු ගාණක් ගිහි ජීවිතේ ගත කරලා උයන් කෙලියට වඩිනවා අවුරුදු 29 දී. මේ විදිහට උයනට යද්දී පළවෙනි දවසේ දෙවියන් විසින් පෙන්නනවා මහලු වේශයක් මවලා මහලු වෙලා ඉන්න කෙනෙක්. චන්නගෙන් අහනවා අර කවුද අර කියලා. ඔය මහලු කෙනෙක් මමත් මෙහෙම වෙනවද කියලා අහනවා. ඔව් ඔබතුමත් වෙනවා යසෝදරාවත් වෙනවද කියලා. ඔව් වෙනවා කියලා. ඒ අවස්ථාවේ ගිහිල්ලා කල්පනා කරනවා. මාලිගාවට ගිහින් කල්පනා කරද්දී උන්වහන්සේගේ යොබ්බන මදේ නැති වෙලා යනවා. ඊට පස්සේ ඊගාව දවසේ ආයේ උයනට යද්දී ලෙඩ වෙච්ච කෙනෙක් දකිනවා. මමත් මේ වගේ වෙනවද කියලා අර පෙර වගේම කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මාලිගාවට ගිහින් කල්පනා කරද්දී උන්වහන්සේගේ ආරෝග්‍ය මදේ දුරු වෙනවා. ඊට පස්සේ දකින්නේ මරිච්චි මලකුණා. මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි හැමෝම මැරෙනවා කියලා කල්පනාවේදී ආයුක්ක මදේ දා දුරු වෙනවා. උන්වහන්සේ කල්පනා කරද්දී මාලිගාවට ගිහින් අවසානයේ දකින්නේ පැවිදි ශ්‍රමණේ. මේ ශ්‍රමණයා දැක්කට පස්සේ දා සතුටටපත් වෙලා උයනට ගිහිල්ලාම තමයි එදා බෝසතාණන් වහන්සේ මාලිගාවට වඩිද්දී දූතයෙක් ඇවිල්ලා කියනවා අන්න ඔබට පින්වත් පුත් කුමරෙක් ලැබිලා රාහුලේ කුපන්නා බන්ධනයක් ඇති වුණයි අවස්ථාවේ කියනවා. ඒකම නම තිබ්බා රාහුල කියලා. එදා අභිනිෂ්ක්‍රමණය කරලා යනවා. මෙහෙම පින්වතුනි එදා අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා යනකොට එදා යන්න හදනකොට මාරයා එදා පෙනී ඉඳලා කියනවා සිද්ධාර්ථය නුඹට තව දින 7කින් මේ සක්විති රාජ්‍ය ලැබෙනවා. නුඹ හිටපන් කියනවා. නෑ මම මාරේ යනවා කියලා ඒ අවස්ථාවේ අභිනිෂ්ක්‍රමණය කරලා පිටත් වෙලා යනවා. එදා පිටත් වෙලා ගිහිල්ලා තමයි පින්වතුනි උන්වහන්සේ රජගහ නුවරට ගිහිල්ලා ඒ ගෙපිලි වලින් පිඬුසිඟා වැඩලා මේ විදිහට ඉස්සරෝම් ආලාර කාලා මුද්දකරාම් පුත්ත කියන තපස්සීම් දෙදෙනා ගාවට ගිහිල්ලා ඔවුන්ගේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය හදාරලා ඒ සියල්ලත් අතහැරලා අවුරුදු 6ක් මෙදා දුෂ්කර ක්‍රියා කරනවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේට වැටෙනවා මේකෙන් නම් මගඵල ලබන්න බෑ. මේෙන් නම් නිවන් දකින්න බෑ කියලා වැටහිච්ච ගමන් උන්වහන්සේ අතහැරලා දාලා යථා තත්වයට ශරීරයපත් කරගෙන එදා දඹ වෘක්ෂ වෙනි උන්වහන්සේ ආනාපාන සතියෙන් පළවෙනි ධානයට සමවැදිලා හිටපු අවස්ථාව මතක් වෙනවා. ඒකත් එක්ක මේ මතක් වීමත් සමගම උන්වහන්සේ මොකද කරන්නේ ඊට පස්සේ? උන්වහන්සේ අවස්ථාවේ නැවත ශරීරයේ ප්‍රකෘති තත්වයට පත් කරනකොට පස්වග මහණුන් උන්වහන්සේ අතහැරලා යනවා. ඊට පස්සේ පින්වතුනි එදා සුජාතාව දුන්න කිරිපිඩු දාණේ අරගෙන උන්වහන්සේ දා නේරංජනා නදී අසබඩ තියෙන නේරංජනා නදී අසබඩ තියෙන වජිරාසනයට දසොත්තිය බවුණු පඬිතුමා දුන්න ඒ කුසතන මිටියට අරගෙන ඇවිල්ලා දකුණු පැත්තට එලනකොට මහ පොළොව කම්පා වුණා. උතුරු පැත්තට එලනකොට මහ පොළොව කම්පා වුණා. නැගෙනහිරට එලනකොට මහ පොළොව කම්පා වුණා. එහෙම භාග්‍යවතුන් වහන්සේ නැගෙනහිර බලාවන් වාඩි වුණාට පස්සේ දස බිම්බරක් මාර සේනාව පැමිණිලා බෝසතාණන් වහන්සේට නොයෙකුත් ගර්ජනා කරනවා. ඒ විදිහට නොයෙකුත් ගර්ජනා අපේ බෝසතාණන් වහන්සේට කරද්දී දා අපේ බෝසතාණන් වහන්සේ එතන වැඩ ඉනවා මේ මාරයාට කිසිම විදිහකින් අපේ බෝසතාණන් වහන්සේ පරාජයටපත් කරන්න බැරි වුණා. ඒ අවස්ථාවේ මාරයා කියනවා සිද්ධාර්ථය ඔය ආසනය අයිති මට කියනවා. මේ ආසනය නොබේ කියන්ට සාක්ෂි කවරේද කියලා බෝසතාණන් වහන්සේ විමසනකොට අපි සාක්ෂි දෙන්නම් අපි සාක්ෂි දෙන්නම් කියලා ඒ අවස්ථාවේ මාර පිරිස කියනවා. ඔබට මොකද්ද තියෙන සාක්ෂිය? මම මෙතන වාඩි උනේ දාන සීල නෙක්ඛම්ම කාන්ති සත්‍ය අදිෂ්ඨාන වීරිය මෛත්‍රී උපේක්ඛා ප්‍රඥා කියන දස පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. ඒ නිසා මේ මහ පොළොව මාහට සාක්ෂි දරයි කියලා ඒ වෙනකොට මහ පොළොවට අත දිගු කරනකොට මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. මහ පොළොව කම්පා වෙලා අවසන් වෙලා මාර සේනාව පලා ගියා. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධානයට සමවැදිලා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට සමවැදිලා දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට සමවැදිලා තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමවැදුණා. හතරවෙනි ධානයෙන් පස්සේ උන්වහන්සේ පෙර භවයන් දැකීමේ නුවණ පුබ්බේ නිවාසු සානුස්සති ඥානය පළවෙනි විද්‍යාවෙදා පහළ කරගත්තා. ඊට පස්සේ චුතූපපාත ඥානෙ දෙවෙනි විද්‍යාවෙදා පහළ කරගෙන ආසවක්ෂය ඥානෙ කියන ත්‍රිවිද්‍යාව උපදව ගනු ලැබුවා. ඊට පස්සේ උන්වහන්සේ හිමිදිරි පාන්දර අනුරෝධය නැගෙනවත් සමගම එදා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එදා මෙනෙහි කළා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍යා පස්සු පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඉප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ තං කිං චන්න ලබති තම්පි දුක්ඛා කියලා දා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ඔබත් මමත් සරණ ගිය ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ හතරවෙනි බුදුරජාණන් වහන්සේ දා වෙසක් පුර 15ක පොහොය දිනයක පහළ වී වදාළා. ඒ නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඒකාන්තයෙන්ම නිකලෙස් කෙනෙක්, අරහත් කෙනෙක්, සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ ගුරු උපදේශ රහිතවමයි ධර්මය අවබෝධ කළේ. ඒ වගේම උන්වහන්සේ විචාචරණ සම්පන්නයි. විද්‍යා නැනාටත් චරණ ධර්මයන් 15කින් යුක්තයි. ඒ වගේම උන්වහන්සේ සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති. සියලු දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍ර උන්වහන්සේ බුද්ධ භගවා කියන නවරහදි බුදුගුණෙන් යුක්තයි. ඔබ නිතරම ශාස්ත්‍ර උන්වහන්සේගේ ගුණයන්ම සීකරන්න. ඔබට අමා මහ නිවන් අවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්, නිවන් දොරටුවක්ම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් සාදුකාර දීදී අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වලා අපි සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. සියලු දෙනාටම ගන්නා හුස්ම රැල්ල පාසාම තබන පියවර පාසාම අමා මහ නිවන් අවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්, නිවන් දොරටුවක්ම වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.